සාඳ සාධුසාඳු නමස්කාරවේවා බුදුරුුවනට සැමදා බුදුහිමි සාරනයාමි නමස්කාරවවා දම්ම්රුවනට සැමදා සදහම් සාරණයමී නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සාරනයාමී, නමස්කාරවවා තුනුරුවනට සැමදාතිසාරන සාරණ යාමී සාදුු 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 අපගේ පරම පූජිනීය ගුරුදීයෝත්තම කල්්‍යානමිත්‍ර වල්ලක ස්වාමීන් වහන්සේට හද පිරිණ මස්කාරයේවා සාදු සා ශ්‍රද්ධාවන්ත පංත්නේ මේ පින්හතුන්ට කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයකුත් ලැබුණ ඊට අත්තය හා අති්‍යයෙන් කලාතුරු කිං් ලෝකට පාලවන බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලිකත් ඉපදුුණා ඇස කන ආදී පේන ඇහෙන ජීවිතයකුට ලැබුණා ඊට අත්්‍ය හා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමය පිරිසිදු අහන්ට ලබෙනවා ඒ නිසා මේ පින්වතුන් වාසනාවන්ත පිරිසක් විදිහට සංසාරය පිනක් මේ භුක්තිවිින්දිිනවා. තිං අද දවසේ දාමත් ලසන දහන්කාරණාවක් ඉගෙන ගන්ට වාසනාවලබෙනවා. අද දවසේ මේ උතුන් දර්මදානී කොටස්කරුවම් බවට පත්වන්නේ. එංගලන්තයේ පදිංචි පින්වත් දිලීප ප්‍රනාාන්දු මහත්මයා අශයෙන් ප්‍රනාාන්දු සහ නවෝොත් සංකල්පපුතා තුළ පෞලිසිලු දෙනා. මේ ඉිගවතුන් බලාපපුරොත්තු වෙන සුද්ජීවත්ව සිටින ඇනී ප්‍රනාාන්දු මෑනියන්ට P මාරි රෝෂා ප්‍රනාාන්දු මෑනියන්ට පුස්පා වික්‍රමසිංහ මෑනියන් ෂෙල්ටන් වික්‍රමසිංහ පියාට DM චිතේන්ද්‍ර ප්‍රනාාන්දුපියාට සිත්ප්‍රාර්ධනා කරන්නට නිදුක්නි රෝගි සූ පත්භාවය. ඉතිං අදදවසේ රෝග නිවාාරණය පිණිස පවතින්න ධර්ම දේශනාවත් තමයි කරන්නේ ලෙඩදුක් කරදර දුරුකරවන ක්‍රමයක් ගැන. ඉතින් ඒ නිසා මේ දේශනාවෙන් කවුරුහරි යහපතක් සලසාගන්නවාද ඒ පින මේ ධර්මධනය කොටස් කරුව බවට පත්ව වන ඔබටානු ෝොදන්න්න නවා. ඉතිං අද ඉතාම අගේ ඇති දහන්කාරණාව කියල දෙන්නේ ම මුලින් මතක්තලා වගේ දු කරදරවලට අසනීපවලට බේතක් මේ පින්වතුන් අසනීපුුණාව බොහෝ දුරට සමස්යක් වසන්නේ බොහෝ දුරට පිරිතක්ක වගන්නකොට ඒ පිරිත්වලදී කියන අසනීප සඳහාම සිත් ප්‍රාර්ථනා කරන පිරිද්දේශනා තියනවා ඒක පිරිත්කාණ්ඩයක් තමයි බොද්ජංග පිරිත් මහා චුම්ද තීර බුජ්ජන්ගේ මහ මුද්ගල්ලාන තීර පුද්ජන්ගේ මහා කස්සප තීර බුද්ජංග කිය සංයුතනිකායේ බුද්ජංග සයුත්ති ගිලාන සූත්‍රය කල තමයි මේ සූත්‍ර සඳහන්වෙෙන. එතකොට බොහෝඇය මේ බුජ්ජංග සූත්‍රය සජ්්‍යහනා කළට පිරිතට ඇහුවට මේක මොකක්ද කියල දන්න හැබැයි නොදැනගෙන නමුත් බොද්ජංග පිරිති පිරිත් කරනකොට ගොඩාක් ආසිිරවාද සැලසෙනවා. ලෙඩදු කරදර බාධා සහිතායට ආශිරවාද සැලසෙනවා. අපි පෞද්ජලි කෝම දන්නවා මේ ලෙඩදු කරදර බාධාවලට ආශිර්වාද පිණශ පවතින පිරිද්දේශනාතර මැනික්ව වගේ බලනවා මේ බොද්ජග පිරි. අපි වුනත් අසනීපුුණාම හරි ආසයි බොද්ජංග පිරිත්වලින් පිරික් කියෝගන්න. එදට ඒ නෙකටසනීපයක් කරදරයක් වුණනවෙලාට මේ බොජ්ජංග පිරිතයෙන් පිරිත්කරගන්නවාන පුද්දුම ආසිරවාදයක් එනවා. සාමානෙන් කිසිම බේහෙතකට සුවවෙන්න නඇති. ඊලාන් කිසිම සාන්තිකරමයකට සුවවෙන්න ඇති ලෙඩවලට පවා ආසිරවාද සැල්ලසෙනවා බොජ්ජංග පිරිතයෙන් පිරික්කිරීම. එතිකුට ඒඒ බොජජංග පිරිත්වලින් කොහොමද පිරිත් කල් ආසිරවාද සරසාගන්න කියලා ම මේ දේශනය අවසාහින්ටි කියලා දෙන්න. දෙැම්මම කියන සූදාන වෙන්නේ බොද්ජංග පිරිතේ තියෙන අරත්ථය. ඔබමීට කලින් ධර්ම දේශනාවක ශ්‍රවණය කලා නේද අමතක වෙනයකට බෙහිතක් අමතකවෙෙනකට මන්තරයක් කියල දන්න. ඒ තමයි මේ අමතක වෙන්නේ පංචනීවරණවලින් හිත වෙලාගෙන ඒ වගේ පට ලැවී ලැවී පංච නීවරණවලින් බැටකකා ඉන්න නිසා තමයි අමතක වෙනයක එන්නේ. කාමාරමුණුවලින් කාමච්චන්ද තරහාරමණුවලින් ව්‍යාපාදය. ඊළඟන නදිී මත හිත විසිරීම හිතේ සැකය බලාපොරොත්තු වැඩිකම. කාමච්චන්ද ව්‍යාපාද තියනම දුදච්චකු කුච විචිච්චා කියන පං්චනීවරන තමයි මේ හිත ආවරණය කරන්නේ වහන්නේ අපේ හිත අඳුරට අර්ගෙන යන්නේ. එතිවට නිවම්මාර්ගේ සම්පූර්ණයෙන්ම වහලදාන්නේ හිතේ සියලු අකුසල් උපද්දවන්නේ පංච නීවරණවලින් පංච නීවරණ තමයි අකුසල් ගොඩ අකුසල රාසීකයන්. එතකට පංචනීවරණවලින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙන් නීවරණවලින් හිත බැහැර කරලා හිත ආලෝකයකට ගෙනියන්ට කරුණු හතක්තයෝ. පංච නීවරණවලින් හිත බැහැර කරලා හිත අවබෝධයකට ගෙනියන්ට කරුණු හතක්තිය නම්. පංච නීවරණලින් හිත බැහැ කරලා හිත නිවනකරාගෙනියන්ට කරනු හතත්තියනවා. ඒකට තමයි සත්ත බොජ්ජංග කියලකයන්න. සප්ත බොජ්ජංග වැඩෙන් නැතිහිත නීවරණම තමයි තියෙන්න්නේ. බොජ්ජංග ධර්මහත කියනෙ එක භාග්‍යතුන්න්නන්සේ මනාව දේශනාකර කාරණාවන් ඒ බෝධි අංග නිවනට උපකාරිවන ප්‍රධාන අංගහතර ඒක ඔබ අහල තියෙනවා මීට කලින් අපි විස්තර වසිෙන් විස්තර කරල තියෙනවා සත්්‍යබූද්ජංග ඒ තමයි සතිසම්බෝජ්ජන්ගය ධම්ම විච්ය සම්බෝජ්ජන්ගේය විරිය සම්බෝජ්ජන්ගේය, පීති සම්බෝජ්ජන්ගේයේ, පස් අ්ධ සම්බෝජ්ජන්ගේ, සමාධි සම්බෝජ්ජන්ගේය උපේක්කා සම්බෝද්ජන්ගේය. සතිසම්බෝජ්ජන්ගගේ කියන්නේ සතර සතිපට්ඨානි, හොඳදට සිහිය පිහිට වනවා සතර සතිපට්ටානී හොඳට සහය පිහිටවනවා විවේක නිශ්ෂිතං විරාග නිශ්ෂිත නිරෝධ නිශ්සිිතං ඔස්සග පරිනාමින් විවේකයේ ඇසිුරු කරගන විරාග ඇසුරු කරගන නිරෝධී ඇසුරු කරගන නිවනහරමුණු කරගෙන සතර සතිපට්ඨාන සීහ පීටවනු. ඒකන සති සම්බෝද්ජංගය ගන්නේ සතිපට්ඨානය වඩන එහම නැතන් සත්්‍යස් බෝධි පාශික ධරම පුරුදු කරන මේ ශාසන ප්‍රතිපදාව පුරුදු කරන කෙනා තුළ යන්සිහියක් තියෙනවන ඒසිහයෙන් නිවන අවබෝධය කරාණන් ඔහු ගෙනියන්නේ ආන සිහියට කියනවා සතිසම්බෝජ්ජංගය කියලා. දුර ධම්ම විචය සම්බූද්ජන්ගේය කියල් කියන්නේ ඒ සතර සතිපට්ටානේ මනාවසිහ පිහිටවන කෙනා ඒ සතිපට්ටානය තුළ එම හතනා පානසති භාවනාව ඊළංග්‍රාසුභ භාවනාව ඉරයාාපත භාවනාව දහතු මනසිකාරය ඊළඟට පංචු පංස්කන්ද භාවනාව අයතන භාවනා කෝමරි මේ සතිපට්ට ඒ දනවනු පස්සනා චිත්තාන පත්සන මේ අදී සතිපට්ටාන භාවනා ක්‍රමයක් තුළ විමසනවා ආස්වාස ප්‍රශවාසිී යතාස්වභා වීමසනවා. ආනාපානසතිය කරගෙන යනකුට යානාපනසතිය තුළ ඇතිවන වෙනස්කං වීමසනවා. අවසාන අනිත්‍ය වසිෙන් දුක්වසයෙන් අනාත්මෝසින් බෙද්බෙද්ා දකින්ට හිත යොමු කරවනවා. විදධනාවත් එහෙමයි සිතෙත් එහෙමයි දම්මාන පස්සනාවත් එහෙම. යමක් වමසාවමසා එහි යථාර්ති තේරුම්ගන්ඩ නුවන මෙහෙවන ගතියට කියනවා ධම්ම විචය සම්බෝජ්ධන්ගය කියල. සතර සතිපට්ඨාන සීහය පිහිටවන එක සති සම්බෝජ්ධන්ගය ඒ තුල එහි යථාස්වභාවිමසනය අනිත්‍යවසිෙන් දුක්වාසින්ම අනාත්මසිය විමසනය එක ධම්ම විචය සම්බෝජ්ජන්ගය. ඉතුර මේ සතහතිපට්ටාන සීහය පිහිටවීමත් එක් ඒ තුළ හොඳට අ නුවනින්යුක්තු විමසන ගතිය ප්‍රඥා ඉන්ද්‍රී වැඩෙනකොට තවතාවත් වීර්ය පිෙනසහ හිත හැදෙනවා. අකුසල් දුරුව වී කුසල් උපදුව උපදවා මේ ඒ මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න මෙහට ශක්තිය ලැබෙන ලාට සතර සතිපට්ටානය මනවශීහ පිහිටවන්න දහන් කරුණු නිමසන් තවතාව මෙයා වීරයේ ය දෙනවා තොට වීරය මොහොතක් පාසා ඔහු කරන වීරිය නිවන පිණිස තියෙන අන්න නිවන පිණස නිවනට නැබුරුවෙලා විරාගයට නිරෝධයට නැබුරුවෙලා විවේකට නැබුරුවෙලා මොහුගේ වීරිය හිත තුළ වැඩ කරනකොට ආනේ වීරයට කියනවා වීරිය සම්බෝජ්ජංගය කියලා සතර සතිපට්ටානයත් හිත පිහිටවන වන ඒ තුළ දින දහන්කරුණුොත් හොඳට විමස සහිනිිසත් තේරුම් ගන්න පුළුවන්න්න හොඳට වීරියත් තමා තුළ වැඩිනවාන එයාට ප්‍රීතියම වැඩෙනු ප්‍රීතිය වැඩෙනෝ ඒ දහම්මගේ ගමන් කිරීම තුළින්මයි ඒ ප්‍රීතිය ඇත්තුවන්නේ ඒ ප්‍රීතිය තියෙන්නේ කාම සැපයක් නෙවී ඒ ප්‍රීතිය උදං අන එකක් නෙවී ඒ ප්‍රීතිය අත්තුකන්සන පරවම්පන දෙයක් නෙවී දහම්මගේ හැසිරීම තුළම් ඔහුට ඇතිවන පීතියක් ඒ ප්‍රීතිය ඔහුට තවතාව ඉදිරියට ධරමී දියුණු කරග්ඩ පවතමි. දෙ ඕනම කෙනෙ ෝනම දෙ එකපාරම අතාරීන්නේ ප්‍රීතියක් කටගන්න නැති නිසා බනවනත් අහනකට ප්‍රීතියක් ඇතිවෙන වන ඊීලග බනහනවා ඩක්ුුණත් කරගෙනයනකොට ප්‍රීතියක් ඇතිවෙනන ඉල්දිගටම කරනවා ප්‍රීති ඇතිවුන ඇත්ත මඟගද අතරගරනවා දැම්මිනිවා මාර්ගය ගමන් කරනගට ප්‍රීතිම ඇතිවයෙනවා ඒ ඇති වන ප්‍රීති ඔහු නිවන කරාම ගෙනියනවා අන්නේ ප්‍රීතිඩිගෙනවා පීති සම්බෞද්ජංගය ඉතුළු පින්වතින හොඳට සිහියත් පිහිටවනවන ඒ තුළ හොන්තට වීම සණඩාත් පුළුවන්ම් වීරිය තියෙනවානම් ප්‍රීතියක්ත් තියෙනවාන ඔ කයයි සිතයි සැහැල්ලු වෙනවා. කාය සිත බැහැම් බරණ සැහැල්ලුයි. ඒ පස්සද්ද සැහැල්ලු බව ඇතනුව යමක් සැහැල්ලුවෙන් කරන්න පුළුව දිගරම කරන්න පොළුවන්. අපට යමක් කරනන්නුට එක බරක්නම් ඒ අපිට පීඩනයක් න ඒක මඟදීන් අතර කරනවා. මේ නිවම්මාර්ග ගමන් කරන්න සැහැල්ලු ඇති වෙනවා. ගඩක් සැහ බරක් නෑ මුළු දවසීම භානා කළත් වෙහෙසක්නේ. බොහෝ මනසිකාර කළත් හිතට වෙහෙසක්නේ අපට එක දෙයක්ය යමකට වැඩිපුර හිතනට හිතට බරක්නේ පිස් වැදෙනවානනි වැඩිපුර හිතන්ගේයමු නිවම්මාර්ග කෙලවරක් නැතු හිතනාවේ අනි තියසෝ භාවය හිතට වෙහෙසක්නය සැහැල්ලුයි හිතකයේ සැහල් විවියන. අන්නේ පස්සද්දිි සම්බෝජ්ජන්කි ඉදුරමයාගේ සීහත් පිහිට වනව දහන් කරුණුීම සඩත් පුළුවන් වීරියත්තියනවා ප්‍රීතියක්ත්වයව සැහැල්ලුවවත්තිේනවා. ඒ ප්‍රීතිී සැහැල්ුවෙන් සැපයින් සතිපට්ානයේසිිහි පිටව ගන්නකොට එයාගේ හිත තමාදමත්වයනවා පලෙන් ්‍යයන ෙන් ළ ද ්‍යන ල තුන් දදින ෙන්ට පුළ අතර දි න හිත හොඳ ටෙක්කග වෙනවා ඒක සමාධී සම්බෝජ්ජංගය ඊළඟට ඒ සතසති පට්ටානේ සීහ පිටීම තුළෙන් විමසීම තුළින් වීරිය ප්‍රීතිය පස්සද්ධය සමාධිය තුළින් මේ දහම්මා මාර්ගයේ ගමන් කරන්නකට මෙයාගේ හිත ඇලීන් ගැටිං වලින් නිදහස් වෙෙලලා හිත උපේක්ෂාවට පත් වෙන. ගේම ධරමතාාවල යතාසෝ භාව ප්‍රකට වෙන්ට ගනීමත් එක්කම හිත උපේක්ෂාවට පත්වේ නම් ඉදුර මේ විදියට හිතේ උපේක්ෂාවට පත්වීම උපේක්කා සම්බෝජ්ජංගය ඉතුර උපේක්ෂාවට පත්වීම කෙනෙ උපේක්හා වේදනන වීමත මෙතන තියෙන්නේ ඒ ඇලීන් ගැටින් වලින් දු දුරුව වී ෑමත්ක හිතේ ඇතුවෙන මධ්‍යස්ථ භාවය උපේක්කා සම්බෝජ්ජන්ගේ ඔන්න ඕක තමයි සම්බෝජ්ජංග හත වනා ඉගෙන ගන්නවා සති සම්බෝජ්ජන්ගේ ධම්ම විච්චය සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ පීති සම්බෝජ්ජන්ගේ පස්සදි සම්බෝජ්ජන්ගේ සමාධි සම්බෝජ්ජන්ගේ ඊඟට උපේක්කා සම්බෝජ්ජන්ගේ එතට හිත නීවරණ වලින් දුරු කරල්ලා නිවන කරායන්ට හිත මෙහිවන බලවී ගහත තමයි ඔය බොද්ජන් ගහත. ඉති මේ බුද්ධ ශහසනය ශ්‍රාවකයෝ මනාව සප්ත බුද්ජන්ගයෝ වැඩවා.මලෝක යන්තා රහතන් වහන්සේල්ල බිහිවුුණදී සියලූම රහතන් වහන්සිල්ලා සත්්‍ය බුද්ජග වැඩවා. වැඩියෝ නෑ පින්වත්න ඔබ යම් දවසක නිවන් දකිනවනන් ඔබටත් අනිවාරය සත්ව බෝජ්ජංගියෝ වදන්ට වෙනවා මයි මේ බොද්ජංගයෝ ගැන මේ විදිට අහලා හරි තියාගන්න යම් දවස කොබ ලෙඩ ඇඳ ඉන්නකොට ඔබගේ පිනකට කවරුහරි සම්බෝජ්ජංග පිරි සජායනා කළොත් ඇහිනකොට අරථය හිතට වෙනවා මොහිකයි මේ කියන්නේ දැන් කියලා ගොඩාකයි බොද්ජංග පිරිත්තකොට අර්ථය දන්නේ තුරේ බොද්ජංග තියනෙ නිවන කරාමයි සත්්‍යබෝද්ජංග ව හැම භාවනාවත් තුළින්ම වැඩන්න පුළුව මෛත්‍රිය තුළත් වැඩිෙනෝ මෛත්‍රිය තුළ සීය පීටවන එක සති සම්බෝජ්ජන්ගේ ඒ තුළින් විමසා විමසා මෛත්‍රී පතරනයක ධම්ම විචය සම්බෝජ්ජන්ගේ වීරිය ප්‍රීතිය පස්සද්දය සමාධය උපේක්ෂ අට්ටික සඥාවනත් ඔන්න මේ ශරීරයේ ඇයට සැකිල්ලක් විදියට බලනවා භාවනාවට කෙනෙක්දගෙන පහසු ඉරියාවකින් ඔහු මේ සරීරයේ විමසල බලන ඇට සැකිල්ලක් විදිහයට ඒ අට්ටික සංඥාවේ සීහ පිහිටවන එක සති සම්බෝජ්ජන්ගේ ඒ විමසා විමසා බලනයක ධම්ම විච්චය සම්බෝජ්ජන්ගේ ඒ තුළතිනරිය විරිය සම්බෝජ්ජන්ගේ එතකට ඒ සහ පිහිටවල හොඳට මේ භාවන අරබුණු ප්‍රකට වෙනකුට ප්‍රීති ඇත්වෙනවා පස් අද්දී ඇත්තිවෙන සමාධී ඇතිවෙනවා. හිත උපේක්ෂාවට පත්වෙන. තු සෑම භාවනාරමනකම බොදජ්ජංග ධර්මය වඩන ක්‍රමයතියෙනවා. මේකින් ඔ බොද්ජංග ධර්ම කියනෙක පොඩ්ඩක් විස්තර කරන්න ගත්ත අපි සත්තිස් බෝධි පාර්ශක ධර්ම ඉග ගත්ත පිවිතුරු නිවම් හඟ දහන්වලසටහනේ ශක්්‍ය බුද්ජංගය ගැන බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඉතින් පින්ංවත්න්නේ ඔන්න ඒ කාලේ අපේ භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේලුවනේ ලෙහිනුන්ගේ අභේභූමේ තමයි වාසය කළේ වේලුවනා රාමි බුදුරජාණන් වහන්සේ වේලුවනා රාමි වැඩිද ගොඩා ගිලං වුණ අසනී පවුණ. ආබාධිකෝ හෝති දුක්කිතූ බහල්ල ගුලා කියලානු. ගිලංගුණ ආබාධිරපත් වුණ ගොඩා කායික වේදධනාවවා බොහෝ ගිං වුණ ඊට පස්සේ ආයුශමත් මහා චුන්දයන් වහන්සේ මහාචුන්දයන් වහන්සේ අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි මහා චුන්ද මහරාතන් වහන්සේ හවස්කාලි භාවනාවෙන් නැගිතලා බුදුරජාණන් වහන්සේ ගිලං වෙලා වැඩිඉන්න තැරට වැඩිය බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එක පැත්තක අසුන්ගත්තා. බුදුරජාණන් වහන්සේම චුන්ද සාවිාන්සිට වදාලා පටිභහන්තුත්තාන් චුන්ද බුජ්ජංගාති චුන්ද බුජ්ජංග ධර්මයෝ විස්තර කරන්න ඔබට වැටිහිවා. එකනනි බුද්ජංග ධරම දැන් ගැන දැන්කි ඇඳ කෙල තමයි කීව. ඊ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම කිව්වට පස්සේ චුන්ද මහරහතන් වහන්සේ ොද්ජංග ධර්මය සසිහි කරනවා. සත්තිමේ භන්තේ බෝජ්ජංග භගවතා සම්මදක් කහතා භාවිතා බහුලී කතා භිං්ඥාය සම්බෝධාය නි්භාණය සංවත්තති සවත්තන්ති භාග්‍යතුන් වහන්සේ බෝද්ජංගධර්මයෝ හතක්තියෙනවා බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළ බෝද්ජංග හත ගෙන. ඊළඟට ඒ එය භාවිතා කළොත් භෞුල වශයෙන් වැඩුවොත් ඊළඟට මනාසේ වැඩුවොත් නිවන පිණිසමයි පවතින්නේ බෝද්ජංග හත බුදුරජාණන් වහන්සේ මනාව අපට කිල් දුන්නා. මොකක්දේ හත සතිසම්බෝජ්ජංගෝකෝ භන්තේ භගවතා සම්ම දක්කා තු භාවිතෝ බෞුල්ලි කතු අභි්ඥාය සම්බෝධයන භානාය සංවත්තති සති සම්බෝජ්ජංගය ඒ සතර සතිපට්ඨානසිහිය පිහිටවන එක නිවනාරමුණු කරගෙන ඒ සති සම්බෝජ්ජන්ගේ භාග්‍යතුන්න්නාන්සේ මනාව දේශනා කළා. භාවිතා කළොත් නැවත නැත වැඩුවොත්, මනාසේ වැඩුවොත් නිවන පිණිස පවතිනවා. ඒ මනාසේ නිවන පිණිස පවතින. ඒ ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ භාග්‍යතුන් වහන්සේ, මනාවපට දේශනා කලා, ඒ භාවිතා කලොත් බහුලවසිං වැඩුවොත් නිවන පිණිස පවතින වීරිය සම්බෝජ්ජන්ගේ භාග්‍යතුන් වන්සි අපිට මනාවදේශනා කළ ඊළඟට බහුල වසිං වැඩුවොත් මනාව වැඩුවොත් නිවන පිණිස පවතින අවබෝධඥ්ඥානය පිණිස පවතින වීරිය ප්‍රීති සම්බෝජ්ජන්ගේ භාග්‍යතුන් වාන්සි අපට වදාලා අසද්දිි සම්බුජ්ජන්ගේ වදාලා උපේක්කා සම්බුජ්ජන්ගේ වදාලා ඉතිං ස්වාමීණී භාග්‍යතුන්ාහස මේක තමයි සත්්‍ය බුජ්ජග භාග්‍යතුන් වහන්සේ මනාව අපට දේශනා කළ බහුල වසිං වඩ වැඩුවත් මනා වැඩුවත් නිවුණ පිණිසු පවතිනවා බුදුරජාණන් වහන්සේ වදාලා තග්ගචුන්ද බුද්ජංගා තග්ගචුන්ද බුද්ජංගාතී මේකමයි බොජ්ජංග චුන්දෝකමයි බොජ්ජංග ඉදම වෝ ජායස්මා මහා චුන්දු චුන්දයන් වහන්සේ මේ දේශන හෝ වදාලා සමනෝ සත්තා ඔහොසි ශාස්තෘන්ණහන්සේ මේක අනුමත කලා වොට්ටාහිච්ච බගවා තම්ම ආබාදා තතා පහිනෝ්ච භගෞවතුසු ආබාද අහෝ සීති බුදුරජානසී වෙලාවෙෙම ගිලම් බවින්න ගිට්ට ආයේ රෝගි ැදුන්න. පුද්දුම සහගත එකක් එකන බොජ්ජහංග වඩපු කෙනෙකුට බොජ්ජංග වඩපු කෙනෙකුට මේ බොජ්ජංග ඇසීමෙන්ම සියලු රෝග සංසිදල දැ මේ කිසිම බෙහෙතක් නැතුව නමි කිසිම බෙහෙතක් නැතුවනි බොජ්ජංග ඇසීමෙන්ම මේක සංසින්දල පුද්දුම සහගතයි ඒ සත්ත බොජ්ජංග දැ මෙතනනන්තින්නේ මේ බොජ්ජංගවල අනු භාවීමයි දැ සත්‍ය ක්‍රියාවේ අනු භාවි දැම් බලන්න්න අංගුලි මාල පිරිත ගත්තුත් අංගුලි මාල පිරිති අනු භවි වචනින් කියන්න බෑනි දැ ළඟදීන් අංගුලි මාල සැහියට පු්‍රක්කාව ඒ පුතාට අවුරුදු විශසකට විතර කලින් විසක් කැවිලා කර යන වන්න මොහර දෙයක්ක ඉන්නති දවස් තුනකට හතරකට සැරයක්ත්තම වැච්කිලියාන්නේ ඒත් බොහෝ මාුව බඩ විශෝල වෙලා ඉති හරි අමාරන්නේ ඊටස දරුව ලොකුස්වාමන් වහසට කිව්ව අමක ඉති ලොකුස්වාමන් වහන්සේ කිවව පුතේ පැන්විදුරුව කරගෙන පැිදුරරි අවීදුරුව අංගුලිමාල සෑයේ පේසවල ලඩතියලා ඔයා එත නිඳගෙන සෑයට ජීතය පූජා කරලා අංගුලි මාල පිරිත විස කතාවක් කියන්න. තු අංගුලි මාල පිරිත විසයක් කතාවක් මෙයා පිරිත් කරලා සෑයට බුදුරජාණන්සගේ ධාතුන් අන්සුල වැඩන්න සෑය යානු භාවින් අංගුලි මාල මාරතන් වන්සගේ දහසක් දහතුන් වහන්සේලා වැදන්න ජෑ යානු භාවින් ඒවාගේම දේවානු භාවේ පැතිරී ඇති අංගුලි මාල සැෑ යානු භාවෙන් දිව අවසධ තැන්පත්ව ඇති අංගුලි මල සෑ යා අනු භාවෙන් මට සිත්ව ඒවාකි නදහසි අර පැන්වීදුරු ර මල්ලුයේදීම බිරවා. මාලුවෙන් එලියට එනෙකුට මැග රිෙද්දින ගතියක්කා උන ගත්තා ඊට වස මෙයා කාමරේටි ගියා ටිකක් වෙලා ඉන්නකුට මෙයාට බඩේ හැක්කුමයි වැසිකිිලිගියා විරේකවුණ රෑ එලි වෙනකුට දහවතාවක් විරේක වුණා මේ කිසිම විරේක බිහිතක් පාච්චි නොකර මේ පැන්නීදුරෝකින්. රෑලි වෙනකට දහවතාවක් විරේක වුණා අවරුදු විශ්ෂක කුසේතිබ වස විස එහම්ම ගැලවිලගිය පව්වදාන්දල සාමාන්‍ය දැන් සාමාන්‍ය කෙනෙක් විදිට පැසි කිලිකැසිකිලියනවා සාමාන්‍යක කෙනෙකවිදිට ආරගන්න ඇගේ තර ාරු ගතී නැත්වවෙලා සාමාන්‍යයෙන් පුද්දුම හිතෙනවා. එයා ඒ අසනේ පෙවෙලා එනකට තිබ ඇගිෙන් බාගෙට බාගයක් අඩුයි දන්. කිසිම බෙහෙතක් නෑ පිරික් කියල පිරිත්පැන් ිදර බිවේ අත්දුටුවයි සත්තයි වගේ දෙයක් මම මේ කිවේ අහැට දැක්කපු දෙයක්. බලන සත්‍යයක් ක්‍රියාවයානු භාවේ මිනිස්සු පිළි ගන්න නමු සත්්‍යය තව මම දන්න මේ මහත්තයෙකුට පිළිකාවක් හැදිලා කොයි වගේ දෙහද දෙකල් හිතාගන්න බැරුව එතුමා එක පරික්ෂා කරන්න දිනියත්දාගෙන ඊට කලින් අංගුලි මාල සෑටඇල්ල මේ පැනින් ගිත්තෙල් සෑට පූජා කරලා අර විදිට බොජ්ජංග පිරිත්තුවන මේ බොජ්ජංග පිරිත්කීවේ මමත් හිටිය එදා බොජ්ජංග පිරිත්වන සජ්ජයනා කරලා අංගුලි මාල සයි භාග්‍යතුන්න්නාන්සකි ධාතුන්න්නාහන්සෙල්ලා අටනමක් වැඩේන්නවා සත් අවතිසා දෙවුලෝ වැඩ සිටපු සත්්‍යයයි ඊළෙට දහසක්දාා දුන්න්නහන්සෙල්ල වැඩඉන්න අංගුලි මාල මරත්තන්නන්සගේ සත්‍යයයි දීවානු භාවි පැතිරී ඇති බව සත්‍යයයි. ඊළංට අංගුලිමාල සැයි අවසදාානු භාාවේ තිබෙන බව සත්‍යයයි සත්‍යයානු භවි නිරෝගිවවා කියලා ජීවිත පූජක්ල සද්ධහම ඇඳල අගලිමාලා පිරිති විසි ප්‍රතාකෙදර සජ්ජයනනා කරල්. කොත කැනෙ බොහ වෙලා සජ්්‍යහනා කරලා පිරික්් කියියල ගියා පෞවදා පරීක්ෂණයට යනු ටැගි රෝගිෙනහැ. මේ මම දන්න අත්දුටුව ඇහන් දෙකපු කනින් අහපු දෙයක් මේ කියන්නේ. ඊටහස ඒකත් එක්කම දැන් ඇස්පනාපිට මේ අගුලි මාල පිරි පිහිට සලසා ගන්න හැටිය අපි දෙැක්කන ඒත් එ පොත් වහන්සේ නමක් හෙදවා අංගුලි මාල සෑත් වෙනසුපුල්ලත් තියෙනවා අංගුලි මාල සෑයට ගිල්ල පිරිත් කියලා ඒ පිහිට සලසාගන්න හැට ඒ පොතී තියෙනවා පහන්සිතින් ශ්‍රී අංගුලි මාල සෑ රජු වන්දනා කරම කියලා ඒ පොත තියෙන පොඩිපොත් පිංචක් පුංචි මුදලකට ගන්න තියන්නේ ඒක තියෙනවා කොහොමදවාද ඉන්නේ සත්‍යයක්්‍රියාව දැම්මං ඔබට ිටියයෙන් වචනවලින් කියපු සත්‍යයක්ක්‍රියාව පොතේ තිය ඇරන් තනි තනින් හාමුදුරුවර ඔන්න ස්වාමන්නාන්සේලළඟ ඉන්න වාවින්න්නන්ස මේ අපිට තේරෙන්නෑ කොහමද මේ පූජවත්වයා ගන්නේ වාදන්නේ නිෙලි දුකසී පොලට පිහිටක් ගන්න කොමද කියලා තේරෙනෑ හාමුදුරල්ලඟ කංකිදි්‍රරිිගන්න ඕන්නෑ. තාහම්මර මේ පිරිත් පොත ගත්තා පහන් සිතින් අගුලිමල සෑරජුන් වදනා කරම කෙලෙපතිනවා පොතගත්ත පොත තියෙන පහම් පත්තු කරන්න ඕන විදිහ සෑයේ පැදකරු කරන්න ඕන විදිහ. පූජා කරන්න ඕන දේවල් කියන පිරිත් ඊළඟට ජීවිතයේ පූජා කරන හැටි සිත් ප්‍රාර්ථනා කරගන්න හැටි හැම මේ එකම්ම තිය මාලු ඉන්න ඕන විදිිය ඉදි මගේ අමතරමින් ඇත්තර මේක දැන් මන මේ අමතර කාරණාවක් විදිට මතක් වුණේ පිළිකා රෝගයෙන් සුවවෙල් තියන අංගුලි මාල සයළඟ බුජ්ජංග පිරිතුයි අගුලිමාල පිරිතයි සජ්‍යහිනා කරලා දැම් මේ බොද්ජංග වඩන්නෙත් නැති සමට බොද්ජංග ගැන තේරුමක් නැති අයටත් මෙහෙම පිහිට සැලසෙනවනම් මේ රෝකයට සත්ත බොජ්ජංගයෝ උපදවල දුන්න ශාස්තෘර න්වහන්සේට බොජ්ජංග ඇසීමත් එක්කම. ඒ සියලු රෝකෝ සංසිදුනා සංසින්දුන බව නෑ මටන ආස්චරයා. එක සිදුවිය හැකි ඒ සිදුවිය හැකි. මේ සාමාන්‍ය මිනිස්සුන්ටත් බොජ්ජංග පිරිත් ඇහිද්දී සිත සාන්තිය සැලසෙනවන. මේ බොද්ජංග පිරිත් කටවාඩ අංගරගන්නව ලොකු දෙයන්නේ මේ පොතක පිටුවක් නෑමේ මේ බොද්ජංග පිරිත එච්චර චූටි පිරිතාක්. නමුත් අර්ථය මංගහම් බේරයි. මේ විතරක් නෙවෙයි පංහතුනි දවසා අපේ මහ මොග්ගල්ලා න මහ රහතන් වහන්සේ ගොඩා අසනීප වුණා උවහන්සේ රජගහනුවර ගිජ්ජකූටේ පරුවතේ වන්සේ ගලේ අනේ උන්හන්සේ අසනීප වෙලා ගෙලංවෙලලා වැඩහිටපු ගල්ලන ගිජ්ජකූටේ අද්දටත්වයෙනවා. අපි ඉන්දියාවේ යන කාලේ ඒගල ගල්ලනට ගිල්ලා මුගල හමාරත් වන්හන්සේ සහි කරලා මේ මහ මොක්ගල්ලාන තේර බෝද්ජන්ගයක් සධ්්‍යෙන කරලා තමයි එන්නේ අප යමත කරන්නේ හරි සතුටුයි ඒ ධරමඒ භූමි වල සජ්්‍යහනා කරනකොට. ගිජ්ජගූටේ පබ්බතය විහරති කියල කෙනට අපි ඉන්න ගිද්ජකුටේ. හරි අමුතු යුගයක් පහුවලාගේ. දැන්නම් මේ කොරෝණ වසංගතත්ක දමුතිවේ යම් කවදා වේදූ කෙළ හිතාගන්න් අමාරුයි. ඒකයි අප්‍රමාදිවෙන් ඕන කළ ුතු දෙව ලික්මට කරන්න ඕන. ඒතින් අප ලකුසාාවවින් වහන්සේ ඩප්‍රමාණ පින් සිද්ධුවවෙන්නේ සෑම බුද්ධ භූමියකටම අපියෝගඉන්නන්න ගිය සෑම බුද්ධ භූමියකම විස්තර අපිට කියල දන්නවා අපේ ලොකුසාවාවින්හන්සේ ගිජ්ජකූටේ තියනෙන සෑම ලනකට අපි ගෙන්දන ගිය මේ තමයි යහවල්ලන මේ අහවල්ලන ගිද්ජකූටේ තියන කාශව මහරත්ත වවසේ භාවනා කරපු දෙනක් තියනු. ඒ ලනටත් අපියෝගෙන්න්න ග්‍යහාවල්ලෙනී තමයි මහකච්ව මහරත්තන් වවන්සේ කාලි භහාවනා කළේ කියලා. හරි පුදුම යුකයක් පහවෙලගයා. ඊට පස්ස පංවතුනි මහාමුගලම් මහරහතන් වහන්සේ ගිලංගුණ. ගිලංගුනාර පස්සේ භාග්‍යතුන් වහන්සේ භහාවනාවෙන්න්න ගිතල හවස්කාලි භාගිතු වන්සේදා වියලුවන වැදහිත මුගලලා මහරහතන් වහන්සේ වැඩින්න ගිජ්ජ කූටට බුදුරජාණන්සේ වැඩම කළ. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ පැනෝවාසනින් අසුන්ගත්තා අසුන්හරං මුගලම් මහරහ තන් වහන්සකින් අහනවා කච්චිතයේ මොගගල්ලාන කමනීියන් කොහොමද මොගලං ඔබට ඉවසන්ට පුළුවන්ද කච්චි ආපනියන් යපින්ඩ පුළුවන්ද කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනවා භික්කමන්තිී මේ දුක්වේදන අඩුවෙනවද පේන්නේ වැඩලුවවෙෙන් ඇද පටික්ක මෝසා නම් පඤ්ඥායතිනු අභික්කමෝතී අදවවී යන භවක්ද තියෙන්නේ වැඩිවිමක්නි වේද නමඒ බන්තේ කමනිය ස්වාමීණී ඉවසන් අමාහරු ේදනවා න යාපනිය යපෙන්ට අමාරු වේදනාව බාල්ල රහතන් වහන්සේ නමක් ඉවසන්ට අමාරු ේදනාවක් කියන්නේ යපෙන්ට අමාරු ේදනවක් කියන්නේ කොහොම රෝගයක් වෙන්් ඩැසිද මුල මාහරතන් වන්සිට හදින් දැත්. කොහොම රෝගයක් වෙන්ඩැචිද. දැං හැබැ ඒ සාාස්තෘරන් වහන්සේගේ වෙනස බලන් ාස්තෘු නාන්සේගින් මහුන්ද මමාරතන්සියහන්නේෑ භාග්‍යතුන් වාන්සේ ඉවසන්ඩ ආමාරෘත්තු යපෙන්න්ඩ මාරුත්තු වැඩුවේීමවාද දේවහන්නේ කෙල්ලිම්ම බොද්ජංග සහි කරනු. බාතුන් වහසේ මුලම් අමාහරත වන් සිකින් අහනුවවා අහනකොට කියනව ඉවසන්ට අමාරු යපන්ට අමාරු බහල්ලා මේ දුක්කා වේදන අභික්කමන්ති නොවපටික්ක මන්ති ඒ දුක්වේදන වූ තමා කර පැමිණීමක් මයි තියෙන්නේ. වැඩිවීමක් මයි තියෙන්නේ අඩු එන්නේ වැඩිවෙනවා මයි පේන්නේ අඩුවෙනෝ නෙවි. බුදුරජාණන් සේවෙලාවී සත්තිමෙහි මොග්ගල්ලහන බොජ් ජංගා මයා සම්ම දක්කාතා භාවිතා බහුලී කතා. අභිඤ්ඥායි සම්බෝධය නිබ්ානාය සංවත්තන්ති මොගල්ලාාන හම මනාව සත්්‍ය බුජ්ජංගීෝ වදාලා භාවිතා කළලොත් බහුලවසිං වැඩුවොත් නිවන පිණිසම පවතින සත් බජ්ජංග මොගල්ලා නේ බොද්ජංග හතමකදද සති සම්බෝජ්ජංගෝකෝ මොග්ගල්ලා න මයා සම්ම දක්කාතෝ භාවිතෝ බහුල්ලිකතෝ අභිඤ්ඥාය සම්බෝධහය නිබ්භානාය සං අත්තති සති සම්බුජ්ජන්ගේ මම දේශනා කළේ මයා සම්මදක්කාතු මව මනාව දේශනා කළේ භාවිතා කළුත් බෞුල වසිං වැඩුවොත් නිර්වානී ආසාක්ෂාත් කරන්නට උපකාර වෙනවා සිතවට සති සම්බෝද්ජගේ කියනකොට ඒ වචනය ඇහමත් එක්කම මුගලම් මහරතන්න සිට සතර සතිපට්ාන සහය පිහිටවන ඒ ධර්මතාවේ හිතේ පහිටනවා ධම්ම විචය සම්බෝජ්ජන්ගේ භාග්‍යතුන් වහන්සේ දේශනා නො මම මනාව දේශනා කලා නිවන පිරිස පවතින වීරිය සම්බෝද්ජන්ගේය පීති සම්බෝජ්ජන්ගේ පස්සද්දි සම්බෝජ්ජන්ගේ සමති සම්බෝද්ජන්ගේ උපේක්කා සම්බෝජ්ජන්ගේය ඉමෙකෝ බොද්ගල්ලන සත්්‍ය බෝද්ජංගා මයා සම්ම දක්කාතා භාවිතා බහුලි කතා අභිඥ්ඥායි සම්බෝධයි, නිර්්භානයි සංවර්තති මේ මාවිසිං මේ සත්ත බුද්ජංගයෝ මනාව දේශනා කළ භාවිතා කළොත් දහුල වසින් වැඩුවොත් නිවන පිණිස පවතිනවා. ඒනිසා මොගගල්ලාන මේ සත්්‍ය බුද්ජංගයෝ කැන මේ කටයි කියලා. ඊටවාස දැම් බුද්ජංග හත මනාව වඩපුගෙනෙන්නේ මුගලම් මහරහතන් වන්සේ මුගලම් හතන් වන්සැනෙ මනාව වඩපුගෙන සත්ත බුද්ජංග සාරිපුද්ධ මහරහතන් වසකින් දහ ධර්මීශ්‍රවනය කල්ලා සක්ඛයිදිට්්‍ය ප්‍රහණය කරගන්න ශ්‍රාවකයින්ඩ එහම නැත්තං සෝවාන්විනායට සත්ව බොජ්ජංග වඩමින් අරහත්වයට පත්වෙන හැටි කියල දෙන්නේ මුගලම් මහරාතන් වහන්සේ. මුගලම් මාරාතන් වන් සිට තමා තුළ තියෙන බොජ්ජංගම බුදුමුවින් නැවත අසනකොට ප්‍රීතිය පැතිරි ලග සිහය පැතිරි ලගිය එහෙම රෝගෙ නැති වුණ තග්ග භගව බෝජ්ජංගා තග්ග භගව බෝද්ජංගා තග සුගත බෝද්ජංගා භාගගිතුන් වහන්ස මේ තමයි සත්්‍ය බෝජ්ජංග ස්වාමීනයේ සුගතයන් වහන්ස මේ නම් බෝද්ජංගමයි කෙල් ප්‍රීති ගෝස කලා භාග්්‍යතුන් වන්සේ මේ වදාලා මුගලම් මහරතන්හන්සි සතුට වන උට්ටාහිචායස්මා මොගගල්ල නො තම්හා බාදා මුගලම් මාරතන් වන්ස ලිඩි නැගිට්ටා. තම් තතා පහිනෝ චායස්මතු මහ මොගගල්ලලා නස්සුව ආබාදුු අවසිීති මුගලම්මාරත නොසිත එල්ු රෝග අයහැදුන්න. පුද්දුම සහගතයි පුද්දුම සහගතයි. ධර්මය සිහි කිරීමෙන්ම නැගිතිනවා. මමත් දැකල තියෙනවා ම අවස්ථා කිහි පේක බලවත් වේදනාවෙන් ඉන්න අය ධර්මය සිහිකල්ල කායනු පස්සන සහඒ දහන් අරමුණු සිහිකරලා බලවත් වේදනාවෙන් නැගිහිටින අවස්ථා කහිපයක් මමත් දකළ තිය. අද යුගයේ. තු බුද්ධ කාලය මේක සුලබදයා. ඇයි ඒකාල අදකාලේ වගේ ලෙඩිදුකසනීපෝට මිච්චර බෙහිත් ගැනිලිනෑ සංගයා පිින්ඩ පාති වෙල්ලක් වනී වාසය කරන්නේ මෙැසි මදුරුව දුරු සහිත වවාසය කරන්නේ ගල්ලිංවල වාසය කරන්න වෙන මාරක්ෂ වල්න යාන වහන පහසුකන්නේ ඊළග මෙම කොවත් නැතු උන්න්නහන්සේල්ලා වාසය කරනවා පත්ති ආහර කෙල්ල දෙයක්න පිඩ පාතෙට ලැබිච්ච දෙදයක් ොලදන්නේ ඉතින් උන්ාන්සේලා මේ ආුරේද අෞෂධ වලින් තමයි හදිසේවත් අසනපයක් වුණොත්ය පෙන්නේ ඒත් ඒ අතරනොත් මේ බලන්න මරාහන්තන් වහන්සේලා දහරමීසි කල්ලාම ලෙඩින් නැගීටිනවා අය ඒ රෝගට ආය වෙන බෙහෙත් නෑ. කොච්චර අනුභාව යද්ද කියල හිතන්න. මේ පිරිත්වලතින් ආනුභාවේ. නිසා මේ බෝද්ජංග පිරිත් අහන් ඕන ශ්‍රවණය කරන්න ඕු ඒ දහන්කරුණු සිහි කරන්නවා දෙ මං මේ දේශනාවෙන් පැති දෙකක් බලාපොත්තුුණම් එකක් තමයි බොජ්ජංග පිරි කියන්නේ මොකක්ද කියල අතේරුම් කරන්න අනිතක සත්්‍ය බොජ්ජංග කියන වචනය හිතට යවන්න මීට කලින් සත්තිස් බෝධි පාසිික ධර්මක් ගන්වනකොට ය සත්ව බෝජ්ජන් ගැනම නිතර කියල දුන්නා ඒ මතක අමතක විච්චායටත් ති ඉගෙනගන්න අයටත් මේ සත්්‍ය බපුද්ජංගය ැන ොකක්ද කියලමං ඔ පහසවි ඔබට ඉගෙනගඩ සරලොව පහසුවිදියට කරුණු කිව්වද මේ බොද්ජංගාත හිතට කාවද්ද ගනතියාගන්න වචන මාතරෙන් හෝ උදට කාවදග කාවත්දගනතියාගන් මේ සත්්‍ය බොද්ජංග කියන කාරණාව ලෝකතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකුම පහලවීමෙන් තමයි බුජ්ජංග හත පහලවෙන්නේ බුදුවරු නැතිකුට බද්ජංගත පලවෙන්නේ. ඒත් බුද්ජංග ශ්‍රවණය කිරීමම ලෙඩ දුක්ෂනීප වෙනවාන.ඒ කිශ්විම ප්‍රතිකාරමයක් නැති අයට බොජ්ජංග පිරිත්තුවලින් පිරිකල්ල පිරි පැන්දුුා සුව වෙනවා. ඉති ඒ එක එකින් අගේ සෝභාවය තමන්ඩයි පිරිත ගැතිෙන ්‍රද්ධාව තර ඇසීම නිතර සජ්්‍යහනා කිරීම. ලෙඩදු කරදර වැඩියයේ හවස තිරුවන් වන්දනාකනට පිරිත්තුවට බොජ්ජංගාතයතු කරගන්න. ගෙදර රෝගියයකිනවට ගෝධ රෝගයාට සිත් පැතිීමට බොජ්ජංග පි යුදාගන්න. මම අහල තියෙනවා ඒවාගේ අපි දන්න අත්තියන්නවා ත මේ බොද්ජංග පිරි කියදී සමහරලවට දැන් අපි කියීමකෝ දැකේවාන සති සම්බෝජ්ජංගෝ කෝ මොග්ගල්ලාන සතිසම්බෝජ්ජන්ගේ පින්වත් මොගගල්ලාන මම මනාව දේශනා කලා කියලා මෙිහි තියෙනවන පාලි වච්චනනි ඕකට ලෙඩාගෙනම දානෝ සතිසම්බෝජ්ජංගෝ කෝ මොග්ගල්ලාන කියල යාගෙනම පියදසනම් සතිසම්බෝජ්ජංගෝ කෝ පියදස කියලා මේක වැරදි අප අගුලි මල පරිත අප පිහිට ගන්න යතුහම් බගින් යරියාය ජාතිය ජාතු නා විජානාව සංචිචපනන් ජීවිතවෝරෝ පේතා කියලනි තේන සචචේන සොත්තිතයහොතු සොත්තිකග බස්සා තුට අපි නිවෙයිනි මේ ආරී ජාතිය ඉපදුනදා ඉන්දල්ල පාණගාත්තය නොකළ අංගුලි මල හරත්තන් වසන ඊළඟර දැන් අර මං බඩේ ඉනාවක් කැවිච්ච කෙනෙකුට අංගලිමල පරිතෙන් පිරික් කල්ලා පැම්බීල එක නැති විචකතාාවමන් කිවනි එතකොට නමුත් පිරිත තියනෙ දරුවක් ලැබෙන එක ගැනන දැන් ඉනාවකට කොහොමද පිහිටාව පිහතුන ඒක මෙහෙමයි වෙන්නේ. යතෝ හම්බගිනි අරයාය ජාතය ජාත නාමි ජානාවී සංචිචපානන් ජීවිත වරෝපේතා තිේයෙන සච්චයන සොත්ති තයහොතු සොත්ති ම්බස් සාී අංගුලි මාල තෙරුන් වහන්සේ ඒ ගැමෝමෝඩ ගරභ වන ගැබහිරවුණ ස්ත්‍රීයට මේ විදිර පිරිතක් කිව්වා ඒ දරවා සුවසේ බිහිුණ ඒ සතතියක්න උන්වහන්සේ අංගුලි මාල මාරාතන්න අංගුලි මාල තෙරුන් වහන්සේ පැවිදිුදා පටන් ප්‍රාණගාතයන් නොකළ බව සතතිය ඒ සත්‍යයක් ක්‍රියාවෙන් කොස දරු අම්ම කෙනකුට ෙත් පතත්්ද සුවසේ දරුවා පිහිවුණ බව සතය ඒ දේන සත්්‍යයන ස්වත්්‍ය හෝතු ඒ සත්‍යයානු භාවින් මට සෙට්තුේවා. අංගුළුිමාල තෙරුන් වහන්සේ පැවිදිවිච්ච දවසදල ප්‍රාණගාතියන් නොකරපු සත්‍යානු භාාවෙන් තමයි අරඳ ගැබැහිරවල තිබ්බාම්මගේ දරුව බිහිුණ සත්‍යයක් ක්‍රියා කරලා. අිසාත්‍යයක් කිරයාක්‍රිය ක්‍රියා කරන්න ඔය සිද්ධිය සත්‍යයයි. ඒ සත්‍යානු භාවින් සෙට්තුඒවා. පැහැදිලිද හොදර බැහදිලි කරගන්න නොනුමක. ඒ නිසා අංගුලි මාල පිරිතෙන් ඕනමදයකට සිටත්පතාන්නකළෝ. අංගුලි මාල මහරහතාන් වහන්සේ සත්‍යයක් ක්‍රියා කරල්ල කුස්ස දරුවවා අම්මකකිනින් ගැබිහිරවලා තියදදිින් ඒ සත්‍යයානු භාවින් සුවසී දරුවවා භිවුණ එක සත්‍යයි ඒ සත්‍යයානු භාවිම මාගේ කරදරී දරුවෙන්ද ආසිර්වාත්වී ව කියලා ආසිර්වාද කරන්න පැදිලිනේ ද පිනිවනේ ඒ සත්්‍යයම අපි තුල තියන කන්වේ හදන් වහන්සේගේ සත්‍යයා සා ඕනමදේකට සත්‍ය ක්‍රයා කරන්න පොළුව අමනු සුවදුරු පරදර සතුරු පීඩා ඊල්ලඟට ඒ වගේමයි බොජ්ජංග පිරිතුූත් ඒද තාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්්‍ය බොජ්ජංග මනාව අදාළේ ඒ සත්‍යය බුදුරජාණන් වහන්සේ මුගලම් මහරහතන් වහන්සේ ලගට වැඩම කරලා ඒ සත්ව බෞද්ජංගයෝ සසිහිකරද්දදි මුගලන් මහරහතන් වන්සේ ලෙඩිග නිහසුුණ ලෙද නැගි හිටිය ආයල් ලිද හැදුන්න සත්‍යයි. ඒ සත්‍යයානු භාවින් අපිට සිටතුවය කියල මේ පිරිත ඒ විදියටම කියලා ඒ තේන සච්චයන සවත්්‍යයහෝතු ඉන්න මේ සත්‍යානු භාවි මට සිත්්‍රීවා කියල තමයි සිත් පාර්තනා කරගන්නේ පැහැදිලීද ආනඒ වගේ මේ කරුණු කාරණා තේරුම් ගඩඕන ඒ කාරණාවෙන් මේ කරුණු කාරණ දේරුම් ගණ්ඩුවන ඊළඟට දෙ ආයතියන මේ තේරබූද්ජන්ගේ මහා කස්සප තේරබූද්ජන්ගේ දැන් අපි පිරිත්පොතිී තියෙන මහකස්ව තරබුද්ජන්ගේ ඉස්සලතිය ළඟට මහා මොක්්ගල්ලාන තරබුද්ජන්ගේ මහචුන්ද තීර බුද්ජන්ගේ. විදිරිතමයි කවුරුත් ස්‍යහිනා කරන්නේ නමුත් අපි සජ්‍යයන කරට මුක් බාහ ගිතුන්ාන් ගැ ඉසල්ල සජ්්‍යයනනා කළ ඊළගට මුගලලා හරත්තන්නවස ගැ ඊළන් මහකස්සු මරත්තවස ගැන අපි ස්්‍යයහිනා කරනවා කෙසේ නමුත් පිරිත පිරිතමයි. ඉතින් ඒ නිසා මහාකස්සප මහරහතන් වහන්සේගේ වේලුවන කලන්ද නිමාත මනිවාපයේ බුදුරජාන් වහන්ේ වැඩින්න කාලේ මහහාකල්ස්සවෝ මහරහතන් වහන්සේ පිපපලී ගුහාාව වහන්සේ කරනවා. පිප්පෙලි ගොහව දයෙන්නේ පිහතුන වේලුවනාරාමයට ඉදිරි පසේලුවනාරාමයට ඉදිරි පස ගැන වේලුවනාරාමීයට එක පැත්තකින් තියෙනවා තවත් පර්වතයක් තව වේල් වනාරාමෙන් සත්ත පරණින් ගල් ගුහාාව පැත්තට වෙන්න වෙ තවත් පරවතයත්ය. එතකොට මෙිහින් වේලු වනාරාමේ දොරටුවට ඉදිරෙන් තියෙන පරවතය පැත්තට අදටත් පිප්පලී ගුහ කියලා මිනිස්සු භාවිතා කරන ගුහාාවක්ගේ පරවතය තියෙන. ඇති මිනිස්සුේ පැතරේ ෑමාක්නේ අද ගොඩාදුරට සදධ පන්නේෙන් ගල් ගුහාවත් එක්කම අල්ලල ගල්ලනක්තින ඒකට පිප්පලි ගොහාව කියලා කට්ටේ වදිනවා. සහි කිරීමත් ශේෂ්ඨ නිසා අපි ස්‍රීකර කර වදිනවා. එතකොට මේ ලනේ පිප්පලි ගොහාවේ මහාකච්ව මහරහතන් වන්සේ වැඩවාසය කරද්දී අසනීප වුණා. අසනීප වෙලා බොහෝෂය ගිලන් වෙලා කායික දුකෙන් ගොඩක් වේදනාව ගෙන දුන්න මහකශ්ව මහරතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ සවස්කාල්ලි භාවනා වෙන්න ගිටලා පිප්පලී ගොහාවට වැඩම කළා පැනවූ වාසනීතකට සෑම ගල් එනකම ආරාමයකම භාග්‍යතුන් වහන්සේ වැඩියත් නොවැඩියත් භාග්‍යතුන් වහන්ස වෙනුවෙන් වෙනම ආසනයක් වෙන් කල්ලතයෝ. ඉති ඒ ආසනයේ බුදුරජාන් වහන්සේ වැඩි හිටියා වැඩයිඳලා මහාකාශ්ව මහරතන්වත් සිහනවා ච් කාච්චිතේ කස්සපමච්චි යාපනය කොහොමද කාශපය නිවසඬ පුළුවන්ද. යැපෙන්ට පුළුවන්ද. මේ දුක්වේදනා අඩුවීමක්ද පේන වැඩුවවෙනෑ නේද කියල මේවාගේ සැප දුක්රහනකොට කාශ මහරතන්වාස වදාලා නොමේ බහන්තේ කමනියයන්න යාපනියයන්. ඉවසන්ට අමාරු වේදනාව යැපෙන්ට අමාරු වේදනාව තුරු මහාකශ්්‍යව මහා රහතන් වහන්සේ වගේ කෙනෙකුත් ඉවසන්ට අමාරු වේදනාවක් යපෙන්ට අමාරු ේදනාවක් කියල වශන පාවිච්චි කරනවාන ඒ සාරීරික වේදනාව කොච්චර එකක් වෙන්ඩතිද ඒ ඒ රහතන් වහන්සේෙල්ල කින්දරිදා නැතුව වික්‍ෂෝපයක් නැතුව සාන්ත වැඩි නනි සාාස්තරනාස අහන නිසාන වේදනා විස්තර කරන්නේ. වේදනාව ස්වභාවේ ව්‍යහාරික භාෂාවෙන් විස්තර කරන්න පෑ. ඉතින් කියනවා බොහෝ දුක්වේදනා වැඩිුවෙනවා අඩුවෙන්ඩි නෑ.කාස්සප මේ බොද්ජන්ග හත භාග්‍යතුන්හන්ස මාවිසින් බුදුරජන්නාත් වදාල මාවිසින් මනහාව දේශනා කලා භාවිතා කලොත් බහුල වසින් වැඩුවොත්ෙම නිවන පිරිිස පවතින. ඒ තමයි සති සම්බෝජ් ජංගය ධම්ම විචේ සම්බෝජ්ජගේ සති සම්බෝජ්ජංගෝකෝ කස්සපමයා සම්ම දක්කාතු භාවිතූ බෞ්ලිකතු අභිං්ඥාය සම්බෝධයි නිබ්බාණය සංවත්තදී තිැ කටපාඩන් කරන ගන්න කෙනෙකුට එකක් කටපාඩන් කරපු ගමන් ඒ වාකය හතම කටපාඩක් හිතින. ද්ජං හත කටපඩන් කර ගඩා එකවා්‍ය පාඩන් කරගඩ තින් එතුරට ඒවාක්‍ය හතර ගලපල පිරිත කටපඩං කර ගැන පුළුවන් ඊට පස්සේ ධම්ම විචේ සම්බෝජ් ජගේ විරිය සම්බෝජ් ජගේ පීති සම්බෝජ් ජගේ පස්සද්දි සම්බෝජ් ජගේ සමාධ සම්බෝදජ් ජගේ උපේක්කා සම්බෝද්ජ ජගේ මේ විදිහයට සත්ත බෝජ්ජංගයෝ මාවිසින් මනාව දේශනා කළලා නිවන පිණිස පවතින භභාවිතකළොත් බහල වසින් වැඩුවුත් කල බුදුරජාණන් වහන්සේ මහාකශවු මහරාතන් වහන්සේට බුද්ජග පිරිිට වදාලා. ඒ වදාාරනකුට ඒ මොහෝදේව ඒ් සත්ත බුද්ජංගයෝ සිහිකරපු සැනින් මහාකශ්ෂව මහරතන් වහන්සේගේ සියලු වේදනාව පවගිය සියල රෝග හන්සින්දරා. ඉතිං තග භගව බෝද්ජංග, තගග සුගත බෝද්ජංගා, සුගතයන් වහන්සේ මේ බුද්ජංග පුදම සහකතයි. සාස භහග්්‍යතුන් වහන්සේ සුගතයන් නොහන්සේ මේ තමයි බෝද්ජංග. ඉතිං භහග්‍යතුන් නාහන්සි වදාළ කාරණාවත්ත ගුඩාග මහංකර්්චුපයන් වහන්ස සතුටුණා. මහකස්පයන් වහන්සේගේ රෝගී සංසිදුනා, ගිල්හම් බවින්න ගිත්තා. තතා පහි නෝ චා යස්මතුෝ මහා කස් පත්ස සොවා බහදුව අඔහෝ සීත මහන් කර්ුපකයන් වහන්සේ තේ යා බාද ත නිර්මණ තුවෙලකිය පුද්ධම තාගතයි. මේ එක ක්‍රමයක් තවතියනො දැ බුදුරජාන් වන්සේ ළඟටම ගිහිල්ලම මේ බොජ්ජංග සහිරන්නනට ගිලං රෝග සුවවිච්චිකන් තුර අපිසිේත් පතන්නේ ඒත් එන සච්චයන ස්ුවත්්‍යය හුතු මේක සත්‍යයයි ඒ සත්‍ය අනු භාවින් සේත්තව ඒවාක. කද හාකක්ශව හරතන් වහන්සේ කියන්නේ ත අපිනිවෙයි භාග්‍යතු නාහසසි කියන්නේ තපිණිවෙ. නමුත් භාග්‍යතු වහන්සේගේ මේ බොද්ජංග සහි කිරහීම මෝල් කරගෙන මහාකශ්ශුපයන් වහන්සේ ගිලහම් බයින් නැගීහිටපුු බව සත්්‍යයයි ඒ සත්‍ය අනු භාවින් සිේත්තුවේවා කෙ බොද්ජංග පරිති කෙල අපිසිත්. ඒ කාරණාව තේරුම් ගන්නවා ඒ නිසා මේ බුද්ධ වචනයට බුදුමුවෙන් පිටවෙච්ච වචනවලට අපි වචනය එකුතු කරන්න හොඳදනෑ. අපි වචන එකතු කරන්නතු මුළු පිරිතයේ ම අනුභාවයෙන් සත්‍යයක් ක්‍රියා කළුත් පහිට සැලසෙනවාමයි කැන්නේදැන් අපි හිතන්නකො පිංහතුනී ඕනේ ඉසේ කැක්කුමක්තියෙනවා සුදවෙන්නේ දුර බොජ්ජංග පිරිත් තෙරුවන් වන්දනා කරලා සජ්්‍යහනා කරල මේ පිරිත සජ්්‍යහනා කරනවා. හිසේ ගල්ලවන තෙල් තිිගත් බුද්දුන්න්නන්දිින තැන තියෙනවා තියෙල්ලා ඉටවාස යාගේ හිසට තෙල් දානකොට මේ බොද්ජංග පිරිත්වලින් පිරිත් කි කියා පිරිත්කරපු තෙල් හිසට දානෝ ඔය විදිට දවස් කකිහිපි අත්දාගෙන යනකොට තමන්ටම පුදුම හිතෙනවා මේ අවුරුදු ගානක් සුව නොවිච්ච රෝගයහෙ අඩුවී යනෝ කියෝ. අපි ධන්න උපාසක මහතය කිටේ උපාසක මහත්තයක් ගත් කකුල් පණනැතුූගිය එතුර කකුල් පණනැතුවගියට පස්සේ ඒත් පිරිත්කරපු වෙහෙත්තෙල් ොද්ජංග පිරිතක කියය දවස මහිතය පහක්විතර දවස් පහක්විතර බොජ්ජග පිරිත්කකය පිරිත්තෙ ලාලේප කරනුට එහෙම සම්පූර්ණ කකල්දක තිබ්බ මටමට ප්‍රකෘති වුණා ඒනිසා බොජ්ජංග පිරිත කියන්නේ සුලුපාඩු පිරිතාන්න නෙවී අසනීපයක් කරදරයක් තියනවාන අගුලි මාල සෑළඟට නැත්ත දුවන්ගලි මහසෑට ජයස ම දීහසළඟ තු උපරම ළඟට දල්ත ාවන්ස ළඟට පැි ිෙල්ලාද වෂද වර්ග පූජා කල පැම් පූජා කර මල් පූජා කරල සුවඳ පතුරල පහන්දල් වල වේකෙන් පැත්තකඉදගෙන තිෙරුවන් වෙදල ලස්සනට බොජ්ජංග පිරිත්සත් යහෙන ක. හැම ගෙදරක පුරදව යුතුදය. ඇයි මිනිස් ඔක්කෝම ගිලන්න පේවත් කවරුත් ලඩ වෙලාන්න. ඒ නිසා මේ ඔබගේ වන්දනාවට බොජ්ජග පිරිත් එකතු කරගන්න. හරි උපකාරයි. හරි සාන්තදයා. එනිසා මමනං ගිළං වනාාව හරියාසයි බොජංග පිරිතාහන්න ඔබත් ආසකරන්න බොජ්ජංග පිරිතාහන් කට බාඩං කරගන්නන් නිතර දෙවේ බොජ්ජංග පරිතැහෙන්වනන් කොච්චන හොල එනිසා ඔන්න බොජංග පිරිතෙන් සේත් දරුවන් අසනීපපු නාාම බොජංග පිරිච කියල සේ පතනවා අසනපෙනෙක්කින්නකට යා බලන්ඩ ගිහිල්ලා ඇතනම ලෙඩික් බලන්ඩ කියල්ල නිකම් බිස්කට් එකක් දීලා එහමනැත්තන්යා කැමිති කණඩ ොඩ කැමි දෙදීලා නිකන් සතුර සාමිච්චෙන් ඉඳලා මේ දත්තිස් දෙගේ ලියර්දා එනවට වැදිය. ගොඩක් හොඳ ඇතරම පුදවෙල තියනවනන් අපි ඔයා බලන්නාවයක් ඔහොමද ඔය හොඳින් ඉන්නවා දොයාගේ ලෙඩ අඩුුවක්ත පේන්නේ කියලා විස්තරටික් හලා ඉතින් යා මොහරි කියනෙන් කොත්හගනිඳදලා අනේ ඔයාට සියලු රෝග සංසිද්ධෙන්ට අපි පිරක්චියන්නන් කියලා. මේ යාට සිත් පහල බෝජ්ජංග පිරික් කියල සිෙත් කරලා එනවනං ඒ තරං ගිලං වෙච්චි කෙනෙකුට කරන්න පුළොන් වෙනත් පහසුවක් නෑ ඒයි ඒ නිසා ඕන් අද දවස ලෙර දුක්වලෙන් අත්මිදීම පිණිස මේ පිරිත් සධ්‍යයනා කරන හැටිත් සකල රෝගියෝ සංසින්දුවාගන්න්නඩ සත්ව බෝජ්ජංග වඩන්ඩ ඕන කියන කරනවත් ඉගෙන ගත්තා. ඒ නිසා ඒවාගේම අප තවත් දවස ගිගෙන ගනිමු ගිරිමානන්ද සූතරයේ හර ප්‍රණීත සූතරයක් ඉතිං ඒකත් අපි දවසකි ගෙන ගනිමු. අපි කාට අ ගිරිමානන්ද සූතරයේ කඩපාලන් කරගන්න. අහන්ඩ නිතර ඒ හරීමගේ. ඉතිං අපි කාටත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් නාන්සේ වදාළ මේ දහරම මේ සත්‍යයානු භාවිෙන් නිදුක් නිරෝගී සුවත් සැලසේවා නිවන පිණිස පවතින සත්තු බුද්ජංගයෝ දියුණු කරගන්ඩ වාසනාව ලබේවා. සි්‍රාත කරනවා ඉතින් පින්වත්න අදදවස එංගලන්ති පදිංචි පංවත් දිලීප ප්‍රනාාන්දු මහත්මා අශයෙන් ප්‍රනාාන්දු සහ නවෝත් සංකල් පපුතා ඇතුළ පවුලිසිියලු දිනා එකතු වෙලා මේ පිංකම සිද්ධ කරගත්ත මේ නිරදුක්ුවලින් අත්මිදට සිත්‍රරාර්ථනා කරගණ්ඩ බුද්ජංග පිරිත් ගැන මේ ඇත්තන් අහන්ඩ සැලස්සවුවයි ඒවාගේ නිවන පිස පවතින සත්්‍ය බුද්ජංගය කුමක්ද කියලා තහන්ට ලැබුණ ලු පෙන්න් සියල්ලු දෙව අනුමෝදන්ගේ සියලු දෙනා ආරක්ෂා කරත්වා මේ පරලෝගිය පමැක්සිමස් ප්‍රනාාන්දුසාහඩවිංජෝස යනායට පින් අනුමෝදන් කරනවා මිය පරලෝගී ඥාතින් පරලුව සැපේට පත්වේවා ඒවාගේ අපේ පරම පූජනය ගුරදයෝත්තම කල්්‍යයාානමිත්‍ර පින්ංවල්ලක සාමන් ාන්සන නිසාමය අපි පිරිතක ආර්ථයවත් දන්නේ අපි නිතර සජ්ජායන කරන පිරිතක ආර්ථයවත් දන්නතු අපිහිටේ දෙවිඳු නිදුක්ේවා නීරෝග්‍රීවා සූපත්වවා දීර්ගායශම ලබත්වා පින්වල්ලොකු ස්වාමින්හන්සේ ඇතුළු ගරතර මහා සංගරත්නයට තනගාරිකා මෑනිවරුන්ටත් පැවිදිාපේචකු දුපතුන්ටත් මේ සියලු පින්ම් බලින් සත්ව බුද්ධන්ගේයෝ දුණු කරගඩ වාසනාව ලැබේවා ඒවාගේම දායකත්තය දැරුූ පිංහතුම් බලාපොරෘත්තින පරිදි සුජීවත්ව සිටින ඇනී ප්‍රනාාන්දු මෑනිිය අන්ත P මාරි රෝෂා ප්‍රනාාන්දුමේණියන්ට පුස්්පා වික්ක්‍රම සිංහ මේනියන්ට සෙල්ං වික්කමසිංහ පියාණන්ට DM ජිතේන්ද්‍ර ප්‍රනාාන්දු පියානන්ට නිදුක් නනිරෝගී සෝපත්භාවේ සැලසේවා ඒ සියලු දෙනා නිරෝගී ස්ෝවිං දුකරදර පීඩා දුරකරගත්ත සිටිංහසේ කරත්වා සියලු දෙනාට සියල්ලු සැපේවේවා බුද්ධ සාාසනයේ පීට සැලසේවා කියලා සිත් පතනවා අසනේපතත්වයෙන් පසුවන කැමිලි මලින්සා දියනයට නිදුක් නිරෝගී සෝපත් භාවේ සැලසේවා චුන්ද තේරබුද්ජන්ගේ සත්‍යානු භාවේ සත්‍යයයි මහා මොගගල්ලාන තේර බුජ්ජන්ගේ සත්‍යානු භාවේ සත්‍යයයි ඒවාගේ මහ කස්සප තේර බුද්ජන්ගේ සත්‍යානු භාවය සත්‍යයයි බුද්ධංන්ග බලය සත්‍යයයි ඒ සත්‍යානු භාවෙන් කැමිලි මලින්සා දියනියය ඉක්මනින් නිදුක්වේවා නීරෝගීවවා සූපත්වේවා කියෙල් සිත් පතනවා. ඉංගලන්තේප දිංචි පින්වත් දිලීප ප්‍රනාාදු මහත්මය අශයෙන් ප්‍රනාාන්දු සහ නවොත් සංගල් පපුත ඇතුළු ඉ පවුලි සියලු දෙනාට බුද්ජංග පිරිත්තුලානු භවි නිදුක් නිරෝගීසිුවු සැල්සේවා. ඒරැස්කර ගත්ත පින ඔබත් ධර්මස්ශ්‍රවණය කළ සියල දිනටත් මෞදදි මවපිය ගුරුබන්ඳු මිත්‍රාදීන්ට පින් සිද්වවා කාර්රි මන්ලි සියලු දිනාට පවා. සියලු දෙදිනාට සත්ව බුද්්‍යහන්ගේ යානු භාාවය ඒ සත්‍යනු භාාවින් සිත්වේවා නිවනින් සැනසිටමී පින් හිත්දවාසන වේවා තිරුවන්සරණයි නමෝබුද්ධයි.. මෙවැනි වඩිා ධර්ම තිේශනා අනරමීමට ශ්‍රත YouTube නලේ සස්ටරයි් කර සීනුවලකුණ ඔබන්න.